आईबोन ඔබකන්නේ ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් ආරියසිංහ මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කෘෂි ඇමතිට එරෙහිව මන්ත්‍රී 30 ගෙන් විශ්වාස භංගයක් විදුලි රැහැනක පැටලී මිලින වී ගිය ඔන්ලයින් ප්‍රේමය කේරළයේ කැළඹූ කාලගුණෙන් ජීවිත 19ක් අහිමි වෙයි විස්සයි විස්ස ක්‍රිකට් සැනකෙළිය ඇරඹේ අද දිනේදී කොරෝනා ආසාදිතින් 578 දෙනෙක් වගේම කොරෝනා ආසාදිත මරණ 12ක්ද වාර්තා වුණා උසස් පෙළ පන්තිවල දරුවන් සඳහා සිදු කෙන එන්නත්කරණයද සාර්ථකව සිදු කෙරෙනවා මේ අතර සංචරණ සීමා හේතුවෙන් කොළඹට පැමිණීමට නොහැකි වූ දරුවන්ට එන්නත ලබා ගැනීම සඳහා මෙවන විට විශේෂ වැඩපිළිවෙලක්ද සකස් කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 531648ක් රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලයින් 25543 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා සුවේ ලබා ඇති සමස්ත සංඛ්‍යාව 492621ක් ඊයේ තහවුරු කළ කොරෝනා ආසාදිත මරණ 12ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද වාර්තා කළා වයස අවුරුදු 30 59 අතර පුද්ගලයින් 3 දෙනෙකු සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 9 දෙනෙකු මිය ගිය අය අතර වෙනවා ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13484ක් මේ අතර මෙරට එන්නත් කරන ක්‍රියාවලියද සාර්ථකව සිදු කෙරෙනවා අද දිනේත් කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන මධ්‍යස්ථාන 95ක දීක්‍රාත්මක කෙරුණා වයස අවුරුදු 18-19 අතර පාසල් දරුවන්ගේ එන්නත් කරනේද අද දිනේත් කොළඹ දිස්ත්‍රික්කයේ සාර්ථකව සිදු වුණා සමහර දරුවන්ගේ පැමිණීමේ අඩුවක් අපි දක්නට ලැබුණා දුර පළාත්වල ඉන්න දරුවන් කොළඹ පාසල්වල අධ්‍යාපනය ලබනවා ඔවුන්ට පළාත්තර සංචරණ සීමා තියෙන හින්දා කොළඹට පැමිණීමට නොහැකියාවක් වෙන්නත් පුළුවන් ඒ නිසා අපි තීරණය කළා තියෙනවා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයකම තියෙන මධ්‍ය සායන හරහා මෙම එන්නත්කරණය සෙනසුරාදා ක්‍රියාත්මක කරන්න ඊතර එන්නත ලබා ගන්න බැරි වෙච්ච දරුවෙකුට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ එන්නත ලබා ගන්න පුළුවන් ඒ වගේම 21 වෙනිදා දිවයින පුරාම එන්නත්කරණය ආරම්භ කරාට පස්සේ සියලුම ප්‍රදේශවල එන්නත්කරණය ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා ඒතකොට තමන්ගේ පදිංචි ප්‍රදේශයෙන් උනත් අදාළ අධ්‍යාපන හැඳුනුම් පත පෙන්නලා මේ දරුවන්ට එන්නත්කරණේ ලබා ගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවේ හිටපු මහකොමසාරිස් මයිකල් ද සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා අවශ්‍ය දැඩි සත්කාර ඒකක ඇඳන් තොගයක් අද පරිත්‍යාග කෙරුණා ඒ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී එම ඇඳන් සෞඛ්‍ය මාත්‍ය ආචාර්ය කෙහෙලි රමුකැල්ල මහතා වෙත බහර දීම සිදු කෙරුණේ මයිකල් ද සිල්වා මහතා සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා වාකිෂ්ඨයන් මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් දරුවන් 200ට අඩු පළාත් සභා යටතේ පාලනය වන පාසල්වල ප්‍රාථමිකාංශයේ අධ්‍යාපන කටයුතු ලබන 21 වනදා ආරම්භ කිරීමට තීරණය කරලා තියෙනවා. අන්තවාදී දේශපාලන අරගල පරාජයට පත් කරමින් දරුවන් ගැන සිතනා ගුරුවරුන් වශයෙන් පාසල් ආරම්භ කරන දිනේ සිට ඉගැන්වීම් කටයුතු වලට එක්වන බවයි ඇතැම් ගුරු සංවිධාන පවසන්නේ. ලබන 21 වනදා පළමු අදියර වශයෙන් 1 සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව ප්‍රාථමික අධ්‍යාපනයේ ලබා දෙන පාසල් 3000ක පමණ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර ලබන 21 වනදා විවෘත කිරීමට නියමිත පාසල් බොහෝමයක ශ්‍රමදාන වැඩසටහන් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙනවා. ගොඩකවෙල අධ්‍යාපන කොට්ටාශයට අයත් පාසල් 24ක පවිත්‍ර කිරීමේ වැඩසටහන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සහයෝගයෙන් සිදු කිරීමට විදුහල්පතිවරු කටයුතු කළා. භගවන්තලාව ධර්මකීර්ති විද්‍යාලයේ පවිත්‍ර කිරීමේ වැඩසටහන තහනක් දෙමව්පියන් සහ ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණා. ලබන 21 වනදා පාසල් විවෘත කිරීමට සැලසුම් කර තිබුණත් ගුරු වැටුප් ගැටලුව විසඳන තෙක් ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ නොවන බවට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අද ප්‍රකාශ කළා. ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවට සාධනීය විසඳුමක් ගන්න ප්‍රවේශයක් නැත්නම් අපේ අරගලය තවත් තීව්‍ර කරනවා 21. ඒ ක්‍රියාමාර්ග මොනවද කියලා අපි ඉදිරියේදී හෙළිදරව් කරනවා.
කෙසේ වෙතත් නිසක වශයෙන්ම 21 වනදා දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු වලට ගුරුවරුන් එක්වන බවයි ඇතැම් ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. මේ ගුරු විදුහල්පති වැටුප් විසමතා ගැටලුව සම්බන්ධ වෘත්තීය ක්‍රියාමාර්ගවල විශේෂම අවස්ථාවක් විදිහට අපි 21 වෙනිදා දකිනවා. අනිවාර්යයෙන්ම රට විනාශ කරන දරුවන්ගේ අනාගතය විනාශ කරන මේ වෘත්තීය සමිති නායකයන් පරාජය කරලා අපේ ගුරු විදුහල්පතිවරු නව නැම්මකින් නව ආකාරයකට කටයුතු කරන්න මේ 21 වෙනිදා එළඹෙනමයි. ඒ නිසා 21 වෙනිදා නැවත පාසල් විවෘත කරමින් ස්ථිරයි. දැන් අවුරුදු 1මාරකට අවුරුදු 2කට ආසන්න කාලයක් කිසිම අස්තනක් නොගත්ත වැටුපක් තියෙනවා. ඒ ගත්ත වැටුපට අපි නායකාරයෝ නොවි වැඩ කරන්න නම් මේ 21 වෙනිදාට අපි අනිවාර්යයෙන්ම ගුරුවරු හැටියට ගිහිල්ලා ඉස්කෝලේ වැඩ කළ යුතුයි. අපිට ගුරුවරු හැටියට තියෙන ඉස්කෝල වහන්න නෙමෙයි ස්ටාලින් මහත්තයෝ. අපි අපේ දරු පරම්පරාව වෙනුවෙන් විතරයි රස්සාව කරන්න. දිසාපාමොක් අදුරුත් පරම්පරාවෙන් එන මේ ගුරු පරම්පරාව හැටියට අපි ඇති කරගත්ත මේ කැලල කවදාකවත් මේ ඉතිහාසයෙන් මකන්න බෑ කියන එක මේ වෙලාවේ මතක් කර සිටිනවා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික් දෙමව්පිය එකමුතුව අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ 21 වනදා පාසල් වලට පැමිණෙන ගුරුවරුන්ට කිසි විටක බලපෑම් මෙල්ල කිරීමට ඉඩ නොතබන බවයි. කිව්වා ගුරුවරු කතා කරලා අපිට බලපෑම් වෙනවා විදුහල්පතිවරු කතා කරලා අපිට බලපෑම් වෙනවා එන්න දෙන්නේ නැහැ කියලා. මම අභියෝග කරනවා ස්ටැන්ලි වලට. පුළුවන් නම් මේ අඟුරුකොළ පැලැස්සේ තියෙන මහා නාග ජාතික පාසල් වගේ පාසල් වලට අවිල්ල කවුරු හරි අභියෝග කරොත් අන්න එදා බලා ගන්න පුළුවන් ස්ටැන්ලි කොහෙද යන්නේ කියලා. ගුරුවරු එන්න බෑ නේද පාසලට. අපි ඉන්නවා මම පදවිය ගුරුපදවිය කියන ලෝකෙත උතුම්ම පදවි දෙක. ඔය පදවි දෙක අර දේශපාලකෙන් තත්තර දාගන්න එපා. ගුරුවරුන් කියන වචනේ අර්ථයවත් නොදැන ඔය එන්ජොයි කාරෙන්ගේ සල්ලි වලට විතරක් නැයින ගුරුවරු ඉන්නා නම් අප්පනිකම් පාත බස්ස ගන්නත් එපා. මේ අතර ගුරු වර්ජණය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතින් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිතුමා ඒවා ගරු මුදල් අමාත්‍යතුමා ඉදිරි අයවැයේදී ගුරුවරුන්ට තියෙන ප්‍රශ්න විසඳීම සඳහා පොරොන්දුවක් දී ඇති අවස්ථාවක ඔවුන්ගේ කාර්යභාරය ඔවුන්ගේ රට වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කරන්නා වූ යුතුකම 21 වෙනිදා පාසල් වලට සේවයට වාර්තා කළා. මේ දරුවන් අනාගත ජාතිය බේරා ගැනීමේ වැඩපිළිවෙල කරන්නේ කියන එක විශේෂයෙන් ඉල්ලීමක් හැටියට කරන්න කැමතියි. හෙට දවස යහපත් කරන්න දෙපාර්ශ්වයෙන් මැදතනකට එන්න ඕන. ආණ්ඩුව මැදට ඇවිල්ලා තියෙන ගුරුවරු මෙතනට આવත් මං හිතන්නේ කවුරුවත් ගහන්න බරින්නේ යන්නෙත් නැහැ. දරුවන්ගෙන් හෝ දෙමව්පියන්ගෙන් චෝදනා එල්ල වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ අයිතිය තියෙනවා වගේම දෙමව්පියන්ට දරුවන්ගේ පාසල් යැවීම සම්බන්ධව අයිතියක් තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න මේ ආණ්ඩුවට පුළුවන්. බැරි කමක් නැහැ. එහෙනම් කෝ මේ අච්චු ගහන සල්ලුකෝ අනිවාර්යෙන් දෙන්න පුළුවන් විසඳුම් දීලා තියෙනවා. මේට වඩා රජයට දෙන්න විසඳුම් නැහැ මේ මොහොතේ. මේ රට ආර්ථිකය වැටලා තියෙන වෙලාව. ස්ටාන්ලිලට මම දන්නේ නැහැ ගුරුවරයෙක්ද කියන එකත් ප්‍රශ්නයක් මට. මේ දරුවන්ට කරන අපරාධයට මං කියන්නේ මේයක් උංගනන් ජීවිතාන්තයේ දක්වා මිහිරේ දාන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී රටක වෘත්තීය ආදිවාසීයන් පිළිබඳව පෙනී සිටීම කිසිම වැරද්දක් නැහැ. හැබැයි අකමැත්තෙන් ඒකට යොමු කර ගන්නවා කියන්නේ ඒක ත්‍රස්වාදයක්. උගන්නන්න යන ගුරුවරයා මගින් නවත්තන්න කෙනෙක් ත්‍රස්වාදී වැඩ කරොත් එම ඒ අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. COVID-19 හමුවේ වසර එකමාරකට වැඩි කාලයක් පාසල් වසා දමා තිබුණද තම පාසල්වල ගුරුවරුන් සිය යුතුයකම් ඉටු කරමින් දරුවන්ට ඉගැන්වීම් කටයුතු නොපිරිහෙලා සිදු කළ බව ජාත්‍යන්තර පාසල් ප්‍රධානීන් නම් පවසනවා. ඔව් ශ්‍රීහාන්. ජාත්‍යන්තර පාසල් සිය දරුවන් වෙනුවෙන් මෙවන් කැපකිරීමක් සිදු කරන්නේ ඇතැම් රජයේ පාසල් ගුරුවරුන් පොදු ජනතාවගේ දරුවන්ට ඉගෙනීමට තිබෙන දොරටු වසා දමන තත්ත්වයක් යටතේ. COVID-19 හමුවේ වසර එකමාරකට වැඩි කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් පීඩාවට පත් වූයේ අපේම දරුවන්. නමුත් දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාපනය එදිනෙදා නිසි ලෙස ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ලබා දීමට කටයුතු කළ බවයි ජාත්‍යන්තර පාසල්වල ප්‍රධානීන් පවසන්නේ. පාසල් වහන්න සිදු වෙනකොට බොහොම දුෂ්කරතාවල් වලට මුණ පාන්න වුණා. හැබැයි අපි අදිෂ්ඨානය කරගත්ත පාසලේ වැඩ කටයුතු කිසිම දෙයක් කිසිම ආකාරයකින් දරුවන්ට පාඩු වෙන විදිහට නොකළ යුතුයි කියලා. අවුරුදු එකමාරක් තුල අපි කරපුව හැරිලා බලනකොට අපි හුඟක් ආඩම්බර වෙනවා. මේ සාර්ථකත්වයට වගකිවිය යුතු වැඩිම පිරිස තමයි ගුරුවරු. ඒගොල්ලන් සාමාන්‍යයෙන් කරන වැඩ කොටසටත් වඩා ඉතාම කැපවීමෙන් වැඩ කෙරුවා. සන්තෝෂයෙන් කියන්න පුළුවන් ළමොයින්ට කිසිමම විදිහක පාඩුවක් වෙන්නට අපි ඉඩ තිබෙන්නේ නැහැ. මේ අවුරුදු එක හැමාරේ කවදාවත් ඊට කලින් අවුරුදු මං 14 වැඩ කරපු නැති විදිහකට අපි වැඩ කළා. කිසිම දෙයක් පරක්කු කරේ නැහැ. ළමයාට අවශ්‍ය දේ අපි උපරිමයෙන්ම දෙනවා කියලා තමයි අපි වැඩ කළේ.
ගුරුවරුන් අකණ්ඩව ක්‍රියාත්මක කළ ඔන්ලයින් වැඩසටහන් හමුවේ තමන්ටද කිසිදු බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වූ බව ජාත්‍යන්තර පාසල්වල සිසුන් පවසනවා. ප්‍රායෝගිකව ඔන්ලයින් කරන්න පුළුවන් දේවල් අඩු වුණාට ඒවා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සාර්ථකව කියා දීමට හැකි දැනුම ගොඩාක් වැඩි වෙලා තියෙනවා. මේකට හේතුව අපේ ඉස්කෝලේ ගුරුවරුන් දෙන උදව්ව සහ කැපවීම. ऑनलाइन प्लेटफॉर्म එකක් තිබුණා අපේ සාමාන්‍ය ඉස්කෝලේ කටයුතු ऑनलाइन වලට ට්‍රාන්ස්ෆර් කරන්න. ඒකත් එක්ක අපිට ගොඩක් අධ්‍යාපනයත් එක්ක ෆෙස්ටිවිටීස් වගේ දේවල් උත් ගොඩක් තිබුණා. ඒ හින්දා අපේ එක්සෑම්ස් ඔක්කොම කරා ऑनलाइन. අපිට මානසිකව වැටෙන ඉඩ දුන්නේ අපේ ඉස්කෝලේ. අපේ හැම වැඩක්ම එදා දින විදියටම කෙරුණා. වාර විභාගද අනිත් උත්සව එහෙමත් කෙරුණා. ඉස්කෝලේ ගියේ නැහැ කියලා අධ්‍යාපන කටයුතු වලට කිසිම බාධාවක් වුණේ නැහැ. රජයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කරන ලෙසද ජාත්‍යන්තර පාසල් ප්‍රධානීන් ඉල්ලීමක් කරනවා. මේ පාසල් වැහිමෙන් වෙන පාඩුව සමහර වෙලාවට සෞඛ්‍යයෙන් වෙන පාඩුවටත් වඩා වැඩි වෙන්න පුළුවන්. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ රජයෙන් ලැබෙන මාර්ගෝපදේශ පිළිපදලා හැකි තරම් ඉක්මනට පාසල් පටන් ගන්න යන්න. අපේම රටේ එක පැලැන්තියක දරුවන් පිරිසකට මේ වාසනාව උදා වෙද්දී තවත් දැයේ දරුවන් පිරිසකට අනාගතය අහිමි කරන දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වීම අභාග්‍ය සම්පන්න නොවන්නේද? දරුවන්ට එරෙහිව සිදුවන අපචාර අවම කිරීමේදී පාසල් පද්ධතිය මගින් දරුවන් දැනුවත් කිරීමටත් නීතිය මගින් දරුවන් ආරක්ෂා කිරීමටත් සක්‍රීය දායකත්වයක් අවශ්‍ය වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා පවසනවා. මෙවර ලෝක ළමා දින ජාතික වැඩසටහනට සමකාමීව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් බෙරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති වැඩසටහන් කිහිපයකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. රාජමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ මඟ පෙන්වීම යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය විවෘත කිරීම පාසල් සඳහා ස්වයංක්‍රීය අත්පිරිසිදු කිරීමේ උපකරණ සහ උෂ්ණත්වය මැනීමේ යන්ත්‍ර ප්‍රදානය කිරීම පෙර පාසල් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක වුණා. දිවයිනපුරා ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත පරිගණක 700ක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ බේරුවල ජයන්ති ළමා නිවාසයේ පරිගණක මධ්‍යස්ථානයේ විවෘත කිරීමද මෙහිදී සිදු වුණා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම රෝහිත අබේ ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න ලලිත් එල්ලාවල මර්ජාන් ෆලීල් යන මහතුරුන්ද එක්ව සිටියා. අධ්‍යාපන පද්ධතිය දරුවෝ දැනුවත් කරන අතරේ නීති පද්ධතිය දරුවෝ ආරක්ෂා කර ගන්නට ඕනේ. මේ දෙක එක පිට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම මෙතෙන්දී අපි පොඩ්ඩක් මේ පිළිබඳ විවෘතව කතා කරන්නේ. දැන් 2020 ගණනක් දරුවෝ අපචාරයට ලක් වුණා. මතක තියාගන්න මේ අපචාරයට ලක් වෙච්ච අයගෙන් 13%කට වැඩි ඉන්නේ පියා. ඊළඟ විත්තිකරුවන් ගොන්නේ ඉන්නේ අම්මා. පූජ්‍යපක්ෂය සුදු ලෝක දාගත්තු අය විතරක් නෙමෙයි පූජ්‍යපක්ෂය කියලා කියන්නේ. කහා චීවරය දරාගත් කට්ටියක් තිබුණා. අපචාරයට එරෙහි විත්ති කූඩුවේ අම්මා ඉන්නවනම් සීයා ඉන්නවනම් ගුරුවරයා ඉන්නවනම් පූජකයා ඉන්නවනම් පොලිසියත් ඉන්නව 18 දෙනෙක්. එතකට මොකක්ද අපිට මතුවෙන පේන චිත්‍රය? එනම් අපි මේ දැනුවත් කිරීමත් නීති පද්ධතියෙන් ආරක්ෂා කිරීමත් කරන්න දැන්တော့ ළමා අපචාර ළමා අපයෝජන මැඩපවත්වන්න විශේෂයෙන්ම ළමා හා කාන්තා කාර්යාංශයේ කැප වෙලා කටයුතු කරනවා. අපි මේ ඊයේ පෙරේදා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියත් එක්ක ළමා වීඩියෝ එකකෙකුත් පිටුනු ලැබුවා. ඒ වගේම ළමයි අපරාධ යුක්ති ක්‍රමයේ තුල විඳිතින් බවට පත්වීම පුළුවන් තරම් අඩු කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම ළමා අපරාධ කරුවන් හඹාගෙන අපි යනවා. අන්තර්ජාලය අපි පැය 24ම නිරීක්ෂණය කරනවා. ඉතින් ඒ කරලා අපි ළමයින්ගේ සුරක්ෂිතතාවය ඇති කරන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ පළමු කාබනික කෘෂිකර්ම කලාපය වන මොරගහ කන්ද මෙරට කාබනික ආහාර නිෂ්පාදනයේ ආදර්ශ කේන්ද්‍රය ලෙස සංවර්ධනය කිරීමට පියවර අරගෙන තියෙනවා. මොරගහකන්ද ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා මේවව සඳහන් කළා. ගොවි ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් එල්ල වී ඇති වනාලි තර්ජනය වාරි ජල ගැටලු ඇතුළු ප්‍රශ්න රැසකට වත්මන් රාජ්‍ය යටතේ විසඳුම් ලබා දෙන බවද ඒ මහතා පැවසුවා. ගොවි පවුල් 45ක් සඳහා රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුතු කෘෂි උපකරණ බෙදා දීමක්ද මෙහිදී සිදු වුණා.
ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා දීමට විෂය බහ රාමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පියවර නොගත හොත් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව සමගී ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිසත්නායක මහතා පවසනවා. ඒ අතුළු පොහොර ගැටලුව පිළිබඳව මැති ඇමතිතුරුන් රසක් අදත් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ වෙනකොට කුඹුරු වගා කරන අපේ ගොවීන් වැඩ කඩු දෙලික කරලා පොහොර නැතුව බලාගෙන ඉන්නේ. තීන්දුව හොඳයි ජනාධිපතිතුමාගේ. ප්‍රශ්නේ තියෙන්නේ මේක අවුරුදු 10කින් විතර කරන්න තිබිච්ච වැඩක්. ගමේ ඉන්න මිනිහෙක් විදියට මේ ප්‍රශ්නේදී මං ඉන්නේ ගොවීන් එක්ක. ඒ නිසා ඒ වෙනුවෙන් මං කතා කරන ඕනම වෙලාවක මේ පොහොර ටික ගෙනල්ලා දෙන්න. තවමත් ප්‍රමාද නැහැ. ගන්න තීන්දුව වෙනස් කිරීමේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රට වෙනුවෙන් ඒ වගේ තීන්දුව වෙනස් කරන්න වෙනවා. එහෙම නම්යශීලී වීමට ජනාධිපතිතුමත් පසුබට වෙන එකක් නැහැ. අපි යම් හොඳ උත්සාහයක් දරලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කරනවා. යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒවා වෙනස් महिंदानंद ගමගේ මහතා තවදුරටත් මේ ප්‍රශ්නය මැදිහත් වෙලා ගොවීන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් ඔහු විෂය භාර ඇමතිවරයා හැටියට වගකීම බැහැර වෙනවා නම් ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව විශ්වාස භංගත්වයක් ඇති වෙලා තිබෙනවායි කියන කාරණේ පදනම් කරගෙන විශ්වාස භංග යෝජනාවක් කියන අපිට සිදු වෙනවා. ආණ්ඩුව සහතිකයක් දුන්නා අපි වෙලාවට පොහොර දෙනවා. ඒ දෙන පොහොරගෙන අපි සහත් වගකීම ගන්නවා. වගා කරලා පාඩුවක් වුණොත් ඒකට අපි වන්දි ගෙවනවායි කිව්වා. ඉතින් ඒ තුනක් දීලා පොහොර ටිකක් දෙනවා නම් පොහොරගෙන සහතිකයක් දෙනවා නම් මේක නිෂ්පාදනයේ අඩුවක් වුණොත් වන්දිත් දෙනවා කියලා කියනවා නම් ඊට වැඩිය දෙයක් අපිට කියන්න නැහැ. ජාතික සමගි ජන බලවේගයේ පක්ෂයේ මිහින්තලේ නව ආසන සංවිධායක ලෙස පත් කර ඇති උතුරුමැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ බුද්ධික මහතාට මිහින්තලේ නගරයේදී අද දැඩි විරෝධයක් පළ වුණා. සමගි ජන බලවේගයේ ආධාරකරුවන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ද අරුණ බුද්ධික මහතාට සිය විරෝධය පළ කර සිටියා. ඒ මහතා මිහින්තලේ නව සංවිධායක ලෙස පත්වීමෙන් පසුව මිහින්තලේ නගරයට පැමිණීමත් සමගයි මෙම විරෝධතාව ඇති වුණේ. නව ආසන සංවිධායකවරයා ආපසු හරවා යැවීමටද විරෝධතාකරුවන් කටයුතු කළා. ඔබතුමා කියන්නේ මොකද අපිට වෙච්ච අසාධාරණ වලට මොකද කරන්න කියලා? අර නඩු තියෙන උන්ට මොකද කරන්නේ? 6 දෙනෙක්ගේ නඩුවක් තියෙනවා ඈ. UMP කාරෝ නඩුවක් තියෙනවා නේද? ඒවට විසඳුම් තියෙනවා. ඕ. හරිද? ඒ හොඳ UMP කාරයෝ, පට්ට UMP කාරයෝ තමයි. ඒ UMP කාරෝ දැන් හද දුක් විඳිනවා. යනවා. අර විසඳ ගන්න ඕන කියලා ප්‍රශ්න. අපේ යන්නේ යන්නම යන්න. හේනක නවතා තිබූ රෝද හතරේ ට්‍රැක්ටරයක රියදුරු අසුනේ වාඩි වී සිටි වයස අවුරුදු 14ක දරුවෙකුගේ හිස මතට කෝන් ගසක් කඩා වැටීමෙන් එම දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මීගොසතේ හොරෝපතාන දුටුවැව ප්‍රදේශයේ පදිංචි දුටුවැව මධ්‍යමහ විද්‍යාලයේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුයි. මියගිය සිසුවා සිය ඥාති සොහොයුරුකගේ ට්‍රැක්ටරයක නැගී මොරවැව හේන් න්‍යායට පැමිණැත්තේ සීසාන අයුරු බලා සිටීමට බව පොලිසිය පැවසුවා. මෙම ට්‍රැක්ටරය කෝන් ගස අසල නවතා තිබූ අතර එම ගස දරුවාගේ හිස මතට කඩා වැටී තිබෙනවා. එම ස්ථානයේ ගිනි තැබීම නිසා ගස දුර්වලව තිබූ බවයි පරීක්ෂණවලදී හෙළි වුණේ. තිස්සමහරම කවන්තිස්සපුර ප්‍රදේශයේ කම්හල් කරුවෙකු ලෙස පෙනී සිටමින් ගිනි අවිසෑදූ පුද්ගලයෙකු අතනඟුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මෙම පුද්ගලයා නිෂ්පාදනය කළ ගිනි අවි පහක් සහ තවත් උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබෙනවා. එක් ගිනි අවියක් රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලකට අලෙවි කර ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇතේ. ගිනි අවි මිලදීගත් සැකකරුවන් 3 දෙනෙකුද තිස්සමහරම පොලිසිය අතනඟුවට ගෙන තිබෙනවා. යාල අභයභූමිය ආශ්‍රිතව දඩයම් කිරීම සඳහා මෙම ගිනි අවි යොදාගෙන ඇති බවයි හෙළි වී ඇතේ. මුලදී කල්ලපාඩු ප්‍රදේශයෙන් T56 ගිනි අවි සඳහා යොදා ගන්න උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. මුලදී විශේෂ කාර්ය බලක කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ. එෙහිදී T56 ගිනි අවි සඳහා යොදා ගන්න උණ්ඩ 1529ක් හමු වී තිබෙනවා. පාළු ලිඳක් පිරිසිදු කිරීමට යාමේදී එම උණ්ඩ හමු වුණා. මෙම T56 උණ්ඩ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුලදී පොලිස් ස්ථානය ආරම්භ කළා.
කොළොන්න පිටවිල ප්‍රදේශයේදී තරුණයෙකු සහ තරුණියක අනවසර විදුලි රැහැනක පැටලී මිය ගොස් තිබෙනවා. මතක දීර කංකානම්ගේ සුරාජ් ප්‍රසන්න නැමැති 26 හැවිරිදි තරුණයෙකු සහ කංකානම්ගේ ශෂිනී සඳමාලි නැමැති 17 හැවිරිදි තරුණියකයි මෙලෙස මිය ගොස් ඇතේ. වනසතුන්ගෙන් කුරුඳු වගාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම විදුලි රැහැන් ඉඩම වටා ඇද තිබූ බවයි අප වාර්තාකරුව පැවසුවේ. මියගිය තරුණිය අන්තර්ජාලය ඔස්සේ තරුණයා සමග සම්බන්ධයක් පවත්වා ඇති අතර අදාළ තරුණයා දික්වැල්ල ප්‍රදේශයේ සිට තරුණිය සොයා පැමිණීමෙන් පසු මෙම අනතුර සිදුව තිබෙනවා. වසර 100කටත් වැඩි කාලයක සිට ගමට යන්නට හරිහැටි මාර්ගයක් නොමැතිව පීඩා විඳින ජනතාවක් සිටින ගම්මානයක් ගැන අපට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ආණ්ඩු කීපයක් යටතේ මැති ඇමතිවරුන් රැසක් පත් වුණත් මඩහපොල කන්ද ගමට යන පාර නම් තවමත් ඉදි වෙලා නැහැ. වයඹ පළාතේ යාපහුව ආසනයේ පිහිටි මඩහපොල කන්ද කෘෂිකර්මාන්තය තම ජීවනෝපාය කරගත් සරල දිවියක් ගත කරන ගැමියන්ගෙන් සැදුම් ලත් ගම්මානයක්. පොල්, පුවක්, ගම්බිරිස්, කජු එනසාල් ඇතුළු තම කෘෂි නිෂ්පාදන ආසන්නතම නගරය වන මැල්සිරිපුර සහ ගලේවල දක්වා ප්‍රවාහනය කිරීමට හෝ මාර්ගයක් නොමැතිවීමෙන් ගම්මාසීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි. මඩහපොළ කන්ද ගම්මානයේ සිට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයට පිවිසීමට ඇත්තේ කිලෝමීටර 2ක පමණ දුරක්. එහෙත් මෙම කිලෝමීටර 2ක මාර්ගය පිලිසකර කිරීමට කිසිදු ආණ්ඩුවක් ස්ථිර විසඳුමක් ලබා නොදුන් බවයි ජනතාව පවසන්නේ. ඉතිං පැවති ආණ්ඩු වලින් ස්ථිරට පාරක් හැටියට අපට හදලා දුන්නේ. හැකි ඉක්මනින් මේකට මාර්ග වෙච්චි අපි ජීවිත කාලය තුල අපට මේක අවසන් කර දෙන හැටියට තමයි අපි ගම්මු හැටියට ඉල්ලා සිටින්නේ. මොනවත් නැහැ වාහනයකට යන්න අමාරුයි. ගමේ ස්වේච්ඡා සංවිධානවල මිනිසු එකතු වෙලා තමයි මාසයකට සැරයක් ශ්‍රම දාන තියලා වාහනයක් යන්න පුළුවන් තත්ත්වේ මේ පාර නඩත්තු කරගෙන යන්නේ. ත්‍රිරෝද රථයක්, යතුරු පැදියක් වැනි වාහනයක් හෝ දහවනේ වන්නේ ගමේ තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන්ම මෙම මාර්ගය කලින් කලට නඩත්තු කරගන්නා නිසායි. එහෙත් අධික වර්ෂාව පවතින කාලවලදී මෙම මාර්ගය දැඩි සෝදා පාලුවට ලක්වන්නේ ඔවුන්ටද එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි අයුරින්. වත්මන් රජය මඩහපොළ සිට මඩහපොළ කන්ද හරහා ඕමාරගොල්ල දක්වා මාර්ගයේ ඉදිකිරීම කටයුතු මෙවර විට ආරම්භ කර ඇතත් එය මන්දගාමීව සිදුවන බවයි ජනතාව පවසන්නේ. හිරියාල ආසනයත් යාපහුව ආසනයත් එකිනෙක සම්බන්ධ කරන මෙම මාර්ගය කඩිනමින් ඉදිකර දෙන ලෙසයි ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ. හදනවා හදනක උඩ හදන්නේ රජයන් එනවා යනවා අපි ඡන්දේ දෙනවා එච්චරයි. දැන් ඉතින් ඉන්නේ අපේ ආණ්ඩුවක් අපේ ජනාධිපතිතුමියන්. ඉතින් අපි ඉල්ලා හිටින්නේ මේ ගම්මුන්ගේ පහසුවට කොහොම හරි මේ මීටර් 800ක් විතර තියෙන මේ කොටස අපට හදලා දෙන්න කියලා. අපි ජනාධිපතිතුමන් අපි ඉල්ලා ඉන්නවා මේ අපේ මාර්ගයේ කටයුතු ඉතා කඩිනම් කරලා ඉස්සර කරලා දෙන්න. බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේ ආසන්නයේදී කිසියම් පුද්ගලයෙකු තරුණින් දෙදෙනෙකුගේ දෑත්වලට තීනු ආයුධයකින් පහර දී හානි කර තිබෙනවා. එක් පුද්ගලයෙකුගේ අතක් වෙන්වන ලෙස කැපී ගොස් තිබුණා. රිමාන්ඩ් භාරයේ සිට මෑතකදී නිදහස් වී පැමිණි පුද්ගලයෙකු මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ. තරුණයින් දෙදෙනා ත්‍රිරෝද රථයක රැඳී සිටියේදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකුයි මෙලෙස පහර දී තිබෙන්නේ. තුවාල ලැබූ තරුණයින් දෙදෙනා රෝහලට ඇතුළත් කෙරුණා. බරපතල තත්ත්වයේ පසු එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරමක් මුල් කර ගනිමින් මෙම ආරවුල සිදු ඇති බවටයි වාර්තා වන්නේ. තරුණයින් දෙදෙනා රැඳී සිටි ත්‍රිරෝද රථයේ තිබී තියුණු ආයුධද හමු බව පොලිසිය පවසනවා. මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව ගායන ශිල්පී ටීම් ජයරත්න මහතා සහභාගී වන සියපත් පුකුර වැඩසටහන සමගින් ඔබට සජීවීව එක් විය හැකි. ඔබට සුභ රාත්‍රිය. ආයුබෝවන්.